සබස්ක්‍රයිබ් කරපු මගේ වීඩියෝ නරඹපු ඔයාලට ගොඩාක් ස්තුතියි මම මේ තරම් දුරක් ගෙනාවට. ඉතින් ඉදිරියටත් ඔයාලා මාත් එක්ක රැඳී ඉඳී කියලා මම බලාපොරොත්තු වෙනවා. අද මම ඔයාලට ඉදිරිපත් කරන්නේ ගැටපොළොස් ව්‍යංජනයක් දේශීය කුළුකඩු භාවිත කරලා රසකාරක වලින් තොරව ලේසියෙන් හදාගන්න විදිය. රස ගුණ ඒ වගේම කෑමක තියෙන ඕන ලස්සන ඒ හැම දෙයක්ම රැකෙන විදියට කොහොමද ගැටපොළොස් ව්‍යංජනයක් හදාගන්නේ කියලා මම අවසානයේ ඔයාලට ඉදිරිපත් කරනවා දුප්පත් ගෙදරක හදපු පෝසත් මෙනු එකක්. ඉතින් මගේ වීඩියෝ එක ඉවර වෙනකන් ඔයාලා මාත් එක්ක ඇඳිලා ඉන්න කියලා මම ඉල්ලනවා. ඉතින් අපි බලමු අද අපේ වීඩියෝ එක මෙතන ඉඳලා ඔයාලට පුළුවන් ගැටපොළොස් ව්‍යංජනය හදාගන්න විදිය නිවැරදිව පියරෙන් පියර බලන්න අපි අපේ වීඩියෝ එකට. මේ දවස්වල හැම තැනකම ගැටපොළොස් කොස් හැමදේම තියෙනවා. හැබැයි අපි ගැටපොළොස් ගෙඩියක් තෝරගන්නකොට තෝරගන්න ඕන පැහිච්ච කොස් තියෙන ගහකින් නෙමෙයි. පැහිච්ච කොස් තියෙන ගස්වල ගැටපොළොස් අපේ පැරණි අයගේ මතයක් තියෙනවා තැම්බෙන වඩුවේ ඒ වගේම රස නැහැ කියලා. මේ තියෙන්නේ මගේ ගෙදර මගේ මිදුලේ තියෙන කොස් ගහ. මම මේ කොස් ගහෙන් තමයි ගැටපොළොස් ගෙඩියක් තෝරගත්තේ. මොකද මේ ගහේ තාම පැහිච්ච කොස් නැහැ. ඉතින් අපිට තව ඕන කරනවා මිරිස් හැඳි එකහමාරක් පැදගෙන සිල්ලර හැන්දක් එක් පැදගෙන අවශ්‍ය පමණ ලුණු ගම් මිරිස් කොත්තමල්ලි ටිකක් පැදලා කුඩු කරගෙන තියෙනවා. තව ඕන කරනවා රතු ලුණු ගෙඩි 4-5ක් ඉනසාලට 3ක් කුරුඳු පොතු සුදු ලුණු ගෙඩි 4ක් ඉඟුරු කෑල්ලක් කරපිංච ඉතු 2ක් අමු මිරිස් කරල් 4-5ක් ඒ වගේම සීඹලා ඇට 2ක් මිටි කිරි ටිකක් පොල් ගෙඩියක විතර ඒ වගේම දිය කිරි ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට හදාගන්න ඕන. අපි ගන්න ගැටපොළොස් ගෙඩිය අනුව ඒක වෙනස් වෙනවා. මොකද තැම්බෙන්න අවශ්‍ය කරන තරමට දිය කිරි හදාගන්න ඕන. අපි මුලින්ම බලමු මොකද කරන්නේ කියලා. මේ විදියට ඔයාලගේ shopping board එකට දාගන්න ඕන shopping කවරයක් grocery bag එකක් මේ විදිහට දාගත්තාම අපිට කොහොල්ල ගෑවෙන්නේ නැති වෙන්න ගැටපොළොස් ගෙඩිය කපා ගන්න පුළුවන්. අපි බලමු. දැන් මේ විදිහට ගැටපොළොස් ගෙඩිය වාරට පුළුවන් පොතු ටික ඉවත් කරගන්න. shopping bag එකක් දාලා තියෙන හින්දා කොහොල්ල කොහේවත් ඉරෙන්නේ නැහැ. පරිස්සමට shopping bag එකට මේ විදිහට අපි ගැටපොළොස් ගෙඩිය පොතු ටික ඉවත් කරගන්න ඕන. මේ වගේ දෙකට කපාගෙන රවුම් හැඩයට කපා ගත්තාම ඔයාලට සුද්ධ කරගන්න ලේසියි. එමිසරේ මේ විදිහට පොතු ටික ඉවත් කරගමු. ඔයාලට පුළුවන් පොතු ටික ඉවත් කරගත්තට පස්සේ හොඳට පත්තර පිටු කෑල්ලක් මේ විදිහට අරගෙන කොහොල්ල ටික ඉවත් කරගන්න ඕන. එතකොට හැමතැනම ඉඩෙන්නේ නැහැ. කොහොල්ල තියෙද්දි ව්‍යංජනය හැදුවොතින් ව්‍යංජනයේ අමුතු රසක් එනවා. ඒකින්ද කොහොල්ල ටික හොඳට පීදලා අයින් කරගන්න ඕන. ඊට පස්සේ අපිට මේ ගැටපොළොස් පොතු ටික grocery bag එක ඇතුළට යන විදියට shopping board එකෙන් ගලවලා අයින් කරගන්න පුළුවන්. හැමතැනම කොහොල්ල ගෑවෙන්නේ නැහැ. මේ බලන්නකෝ shopping board එකේ පොඩ්ඩක්වත් ගෑවිලා නැහැ. ඊට පස්සේ අපි ලෑස්ති කරගන්න ඕන වතුර වලට කහ ටිකක් එකතු කරලා කහ වතුර එකක් අපි ගැටපොළොස් මේ විදිහට කුට්ටි කපලා මේ වගේ ඉරි ගහලා තමයි ඔක්කොම ටික හදා ගන්න ඕනේ. එතකොට මිරිස් සිල්ලර ඒවා අපි දාන පහේ જાති ඒවා ඇතුළට හොඳට වදිනවා. මේ විදිහට කහ වතුර එක ඇතුළට ගැටපොළොස් කෑලි ටික එකතු කර ගන්න ඕන. අපි මේක හදන්න භාවිත කරන්නේ මැටි ඇතිරියක්. මොකද සියඹලා එකතු කර ගන්න නිසා සියඹලා වගේ දෙයක් ඇලුමිනියම් ඇඹුල් තියෙන දෙයක් ඇලුමිනියම් ඇති වල අපි වියන්න ගන්නේ නැහැ. අපි දැන් මේකට එකතු කරගන්න ඕන අපි ඇදගත්ත මිරිස් හැඳි ටික මිරිස් ටික සිලර ටික ඒ වගේම කොත්තමල්ලි කම්මිරිස් කුඩු ඒ ටික එකතු කරගන්න ඕන. ඊට පස්සේ අපිට පුළුවන් සියඹලා ටික කුරුඳු පොතු ටිකක් ඒ ටික එකතු කරගෙන අපි අවශ්‍ය ප්‍රමාණයට දියකිරි එකතු කරගන්න ඕන. දියකිරි එකතු කරලා අපි මේ ටික ලිපෙන් තියාගන්නවා. අපිට හිමින් සැරේ එතකොට ලුණු ටික ලියා ගන්න පුළුවන් මේ වෑංජනේ රත් වෙනකන්. අපි ඊට පස්සේ බලමු මොකද කරන්න කියලා. අපි මුලින්ම රතු ලුණු ටික ලියා ගමු. ඊට පස්සේ අපි සුදු ලුණු බික් හතරත් මේ විදිහට සිහින්ව ලියා ගන්න ඕන. ඔයාලට පුළුවන් ටෙම්පරාදු කරන්න මේන් රතු ලුණු වලින් ලියාගත්ත රතු ලුණු වලින් ටිකකුයි සුදු ලුණු වලින් ටිකකුයි ඉවත් කරගන්න. ඔයාලා ටෙම්පරාදු කරලා කන්න කැමති නම් මම අන්තිමට මේ ගැටපොළොස් වෑංජනේ ටෙම්පරාදු කරගන්න විදිහ ඔයාලට කියලා දෙනවා. ඒකින්ද මම මේ ලුණු වලින් ටික ටික ඉවත් කරගන්නවා. ඉතුරු ටික තමයි වෑංජනේට දාගන්නේ. ටිකක් වෑංජනේට දාගන්නවා, ටිකක් තියාගන්නවා ටෙම්පරාදු කරගන්න. ඊට පස්සේ අපි කරපිංච ටිකත් සිහින් වෙන්න ලියාගත්තා. මොකද කරපිංචත් අපේ වෑංජනෙත් එක්ක අපිට ආහාරයට ගන්න පුළුවන් නිසා. ඒ වගේම අමු මිරිස් කරල් ටිකත් ඔයාලට සිහින්ව ලියා ගන්නත් පුළුවන්. පොඩි දරුවෝ ඉන්නවනම් ටිකක් ලොකුවට කපා ගන්න එක තමයි හොඳ. ඊට පස්සේ අපි අමු මිරිස් ටික කපාගෙන ඉඟුරු එනසාල් ඒ જાති දෙක සිහින්ම බ්ලෙන්ඩර් කරගන්න ඕන. ඒ වගේ දේවල් අපිට ආහාරයට ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. අපි ආහාරයත් එක්ක අපිට කන්න පුළුවන් නම් තමයි හොඳ. මෙන්න අපේ වෑංජනේ දැන් මේ විදියට තැම්බීගෙන එනකොට මම ඔයාලට අර කිව්වා වගේ අමු මිරිස් ටික කරපිංච ටික රතු ලුණු වලින් පොඩ්ඩක් අයින් කරගෙන තියෙන්නේ මං මේ සුදු ලුණු ටිකයි රතු ලුණුයි බ්ලෙන්ඩර් කරගත්ත ඉඟුරු එනසාල් ඒ ටිකයි එකතු කරගන්නවා. ටික ටික මෙහෙම තියා ගන්නවා අපේ ටෙම්පරාදු කරගන්න. ඉතින් ඔයාලටත් ටෙම්පරාදු කරගන්න කැමති නම් විතරක් මං අන්තිමට කියලා දෙන්නම් ටෙම්පරාදු කරගන්න විදිය. අපි මේක හොඳට කලවම් කරගෙන තැම්බෙන්න තියන්න ඕන. මොකක් හරි පියනකින් වහලා තියා දිනකොට අපිට තැම්බෙන වෙලාව ඉක්මන් වෙනවා. ඉතින් ඒ විදිහට අපි මේක තැම්බෙන්නලා ටිකක් වෙලා තිබුණාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට පේනවා ඇති. ගැටපොළොස් ටික තැම්බෙනකන් මම ඔයාලට කිව්වනේ දුප්පත් ගෙදරක පෝසත් රෙසිපි එකක් ඔයාලට අන්තිමට ගේනවා කියලා. ඉතින් එන්න යන්න මාත් එක්ක මගේ මුකුණු වෙන්න පාත්තිය පැත්තට අපි මුකුණු වෙන්න ටිකක් කඩාගෙන යමු. මේ තියෙන්නේ මගේ මුකුණු වෙන්න පාත්තිය. දැන් නම් වැසි කාලෙට අහුවෙලා මුකුණු වෙන්න ගොඩක් දුරට මගේ එළවලු මුකුණු වෙන්න පාත්තියත් ඒ වගේම සවුත් වෙලා තියෙනවා. ඒ වුණාට අපේ ගෙදර ඉන්න හතර දෙනාට සෑහෙන ප්‍රමාණයට මට මුකුණු වෙන්න කඩා ගන්න පුළුවන් වුණා. මේ තියෙන්නේ මම කඩාගත්ත මුකුණු වෙන්න ටික හොඳට සෝදලා සුද්ධ කරලා සෝදලා ලුණු වතුර ටිකක් එකතු කරලා සෝද ගන්න ඕන. සෝදගෙන මම මේකෙන් මැල්ලුමක් හදා ගන්නවා අද දවල් අපේ ආහාරයට. ඉතින් අපි බලමු අපේ වෑංජනේ දැන් කොහොමද කියලා. සාමාන්‍යයෙන් තත්වයට දැන් තැම්බීගෙන එනවා. මේ බලන්න දැන් තැම්බිලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. දැන් අපි මේ වෙලාවේ මිටි කිරි ටික එකතු කරගන්නවා. ඊට පස්සේ අපි මේ මිටි කිරි ටික හොඳට නටන්න දෙන්න ඕන. මොකද නැත්නම් මිටි කිරි කැටි ගැහුණොත් අපේ වෑංජනේ රස වෙන්නේ නැහැ. මිටි කිරි ටික හොඳට නටුවට පස්සේ ටිකක් වෙලා මද කින්දරේ හින්දගෙන අපිට පුළුවන් ලිපෙන් වෑංජනේ ඉවත් කරගන්න. දැන් අපි සෝස් පෑන් එකක් ලිපේ තියාගෙන ඒකට ඔයාලා පාවිච්චි කරන ඕනම තෙල් වර්ගයකින් තෙල් හැඳි 3ක් විතර වගේ එකතු කරගන්නවා. ඔයාලා කැමති නම් විතරක් ටෙම්පරාදු කරගන්න. නැත්නම් කිරට වියාගත්තත් මේ වෑංජනේ ගොඩාක් රසයි. ඊට පස්සේ මම ඔයාලට කිව්වා අයින් කරගන්න කියලා සුදු ලුණු රතු ලුණු වලින් ටික ටික. ඊට අමතරව අපිට අබ ටිකකුයි කෑලි මිරිස් හැන්දක් විතර ප්‍රමාණවත්. ඔයාලගේ රස අනුව කෑලි මිරිස් අඩු වැඩි කරගන්න පුළුවන්. දැන් අපි සුදු ලුණු ටිකයි රතු ලුණු ටිකයි අබ ටිකයි බැදෙන්න දාගන්නවා. මේ ටික හොඳට රන්වන් පාට වෙනකන් බැද ගන්න ඕන අපි. මොකද කෑලි මිරිස් දැම්ම එකතු කරන්නේ නැහැ. කෑලි මිරිස් එකතු කරපු ගමන් අපි වෑංජනයට එකතු කරගන්න ඕන. නැත්නම් කෑලි මිරිස් ටික කළු වෙනවා. මේ එකතු කරගත්ත ටික රන්වන් පාට වෙනකම් බැදුනට පස්සේ අපි කෑලි මිරිස් ටිකත් එකතු කරගමු. දැන් අපි මේ විදිහට රන්වන් පාට වෙනකන් බෙදීගෙන යනවා. අපි දැන් කෑලි මිරිස් ටිකත් එකතු කරගමු. ආයෙත් අපි බාගත්ත වෑංජනේ ඔයාලගේ ගෙටපොළොස් වෑංජනේ ලිපෙන් තියලා ගින්දර පොඩ්ඩක් දාගන්න ඕන. තාම අපි ඇතිලිය නිවිලා නැහැ, මැටි ඇතිලියක් නිසා රස්නේ තියෙනවා. අපි ඊට පස්සේ අපි ටෙම්පරාදු කරගත්ත ටික එකතු කරගන්න ඕන. හොඳට කලවම් කරලා මේ විදියට හදා ගන්න ඕන ඔයාලගේ වෑංජනේ. හරි, දැන් බලමු අපේ දුප්පත් ගෙදර පෝසත් ආහාර වේල. මේ තියෙන්නේ කැකුළු හාල්බත්. ඇත්තටම දුප්පත් කියලා කිව්වට සිංහල අපේ ශ්‍රී ලාංකික පෝසත් ආහාරය තමයි කැකුළු හාල්බත්. මම කැකුළු හාල්බත් ටිකක් මේ විදියට එකතු කරගත්ත අපේ දවල් ආහාරයට. ඊට පස්සේ අපි හදාගත්ත ගැටපොළොස් වෑංජනෙන් ටිකක් එකතු කරගන්නවා. මේ ආකාරයට එකතු කරගමු. ඊට පස්සේ අපි එකතු වෙලා හදාගත්ත මැල්ලුම්, අපේ ගෙවත් එන්නේ ලාගත්ත පලා වලින් හදාගත්ත මැල්ලුම්, කොළ මැල්ලුම්, මුකුණු වෙන කොළ මැල්ලුම ටිකක් එකතු කරගන්නවා. මම මේ වගේම ඔයාලා සමහරට ආහාරයට අරගෙන ඇති අලයි හාල්මැස්සොයි මිරිසට වියලා ටෙම්පරාදු කරගෙන තියෙනවා. ඒත් ගොඩාක් රසවත්. මේ විදියට හදාගත්තම ඔයාලත් හදලා බලන්න. එහෙම හදාගත්ත අලයි හාල්මැස්සොයි ටෙම්පරාදුවෙන් ටිකක් මම මේ විදියට එකතු කරගන්නවා. ඒ වගේම මිරිස් කරල් ටිකක් මම බෙදගත්තා. එතකොට තවත් ලොකු වෙනසක් තියෙනවා. මිරිස් කරල් මේ විදියට බෙදගෙන එකතු කරගත්තාම දැන් බලන්න මේ ආහාර වේල දුප්පත් ගෙදරක වුණාට ගොඩක් පෝසත් ආහාර වේලක්. ඔයාලටත් මේ විදියට හදලා බලන්න පුළුවන්. තාමත් මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා